අතකසේට අසූ පහක් පිරීම නිමිති කරගෙන ඔබම මුණ ගැහෙන්නේ මීට වසර ගණනාවකට පෙර ආතෝ නැත්නම් 1935 දී විහාර මහදීවි උද්‍යානයේ බංකුවක් උඩ කතාබස් කරන අතීතය දැන් බොහොම තරුණ විය ඉක්මවා ගිහිල්ලා දැන් සාමාන්‍ය ජීවිතයේදී නම් වයෝවෘද්ධ වයස් සීමාව දක්වා බැහැවිලා තාමත් වැජබෙන මතකස ඒ තවත් එක් පැත්තක් තියෙනවා පාසල් දූ පුතුන් අතරේ කවියට හැකියාව තියෙන ඒට පෙම්බඳින බොහෝ පිරිසක් අතකසේ දැන් හොයාගෙන තියෙනවා ඒ විතරක් නෙවෙයි සයිබ අවකාශය තුළ අන්තර්ජාලය තුළ කවියට පෙම්බඳින පෙම් හබය කවියෙන් හමාර කරගන්නා තරුණ තරුණියන් බොහෝ දෙනෙක් අද අතකසේ අත්වැල් අල්ලගෙන ඉන්නවා මේ සියලු දෙනා මේ ශාලාව තුළ තව ටිකකින් අතුරු සිදුර නැතුව පිළියාවි අපි සෝදානම් චිරාගත සම්ප්‍රදායන කෝලව මේ පහන් වැඩි පහන් සිරු බවට පත් ප්‍රාර්ථනීය තමයි දැන් වැඩිහිටියෝ රවි කියව ඇති අපි මේ අවස්ථාව ළමයින්ට දී යුතුයි කියලා. ඒ ළමයින්ට දුන්නොත් මේ කවිය මේ සිටිවර කවිය ඉදිරියට රැකේවි අපි රටටත් ඕනි. ඒ අදහස ඇතිව තමුන්නාසිර සිද්දු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි මානිහෙනි. සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අති සොබනා පතල නමක් නැති මාතර නගරයේ
ඇලවෙල්ල පාරේ කිතිබෙනා සකල කලාවන් ඉගෙන ගන්න යන ළමයින් නිතරම එහි යනෙනා කියලා නිම කරන්නත් බැරි දෙකුයි සිදුවන්නේ හරි දුකයි දෙනා ඊයේ පෙරේදා සිදු උන කුවතකි අසනේකත් නරි ආසනාවයි මේවා රටටම කිව යුතු වත් ඒතත් අපගේ අවාසනාවයි දරුවන් පව්පින් හඳුනන්නේ නැත ඒකත් අපගේ අවාසනාව වාසනාව මෙන්න ගිනා වාසනාව මේ උනේ මොකද මේ තේරුම තේරුම තේරුමයි මමින් අහන්නේ ඔය ගන්න වැඩේ තේරුම ඔය ගන්න ඇතිනේ මට එහෙම කියන්න ඔය කවුද මම වාසනාව තරහා දිනමක් නැතුව බෙදලා දෙන කෙනෙක් තරොයි කවුද කවි පොළේ මහිමය රැක ගනිමි පුරාණයේ සිට පැවත එනා සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ කවි පොළ කරුවෙකි මම සුබනා කවි පොළ මොකද කවි පොළ කරුවෙක් කිව්වා විනාඩි මේ කොලේ තරම් ඔය කොලේ මාකට් කරන්න බෑ නේ මාකට් කරන්න අපි අනේ ආසන මාකට් කරන්න නෙමෙයි මේ කේන වාචක වලින් අපි අනිසක මිනිස්සුම බේර ගන්න අපි මොනවද කරන්නේ වාසනාව දෙපා මුලට අරගෙන එන්නේ සල්ලි ගහේ කොලයක් ඔබ කඩලා ගන්නේ කෝටි ගණන් වාසනාව දූතට එන්නේ රුපියල් 20යි ඒකට වියදම් වෙන්නේ වාසනාව හෝ අවාසනාවයි නොසිතූ වෙලාවක ගෙට එන්නේ අතීතයේ ලක සිදුුණ දේවල් නොමැතිය මතකෙන් ගිලිහෙන්නේ සමන් කුමාරයි කතරගමේ රූමතියයි තව මතකයේ ඉන්නේ මේවා සීපත් වෙන විට කොහොමද වාසනාවේ එලි කැරකෙන්නේ ඔයලා අවාසනාව ගැන කියමින් අවාසනාව වර්ණනා කරද්දී අපි වාසනාව ගැන කියමින් වාසනාවන් දෙක හොයාගෙන යනවා යමලාමලිය අද කොන්ටියට පොරක් දෙන්නවද කිසිම නාවක් නැහැ හලෝ ඔව් ඔව් ඉතින් හරියට ඉතින් අනේ මේ මිනිස්සු හරි කහමාරි සංකේත ඇඳ ඉස්සෙල්ලා දෙකහමාරි පන්තියට ගිහිලා ඉන්නකෑ හරි හරි පොත්තු මොන පොත්තුද ඉතරාවම තියෙන දයක් හදාගෙන හඳ බැරි ගැ ඈ හරි හරි මං කියනවා මං කියනවා දුස්සන්නයි දුස්සන්නයි මේ හොරා හොරා මොකද හිටියනම් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අති සුබනා මොකක්ද මේ මොකක්ද සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ විනාඩියක් හරි වටිනවනේ ඒක නිසා මේ දරුවන් නැදගෙන ටියුෂන් කඩේට දුවනවනේ අරේ යන්න මෙන්න මෙట్లా පරිමේ මාමේ මාමේ ඔය කොලේ මොකද්ද අපි කොලයක් පුතා අපි කොලයක් හරිෂාත්නේ ඔයගේ මොනවද තියෙන්නේ තාලෙන් තාලෙට සිදුවන වියසන මුළු රට දැනගත යුතු වන්නේ අවාසනාවට සිදු උන පුවතකි මේ කවි කොල වාසනාව වාසනාව මාමේ ඇයි මේ වාසනාව කියන්නේ ඔයින් අවාසනාව කියන්නේ මේ වරෙන් අඬන නෝලා නෝලා වාසනාව හෙටයි යන්නේ මේ උන්නේ ඕවා ඔය ඇදෙනවා 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 කියනවා ඇදුනේ කාටද කියලා උඩ ඉඳ දෙයියෝ තමයි දන්නේ මේ ළමයි අරගෙන පාරේ කයින් යන්න ඕනේ නැහැ මේ ගැඳුනොත් පාරේක ගියන්න පුළුවන් දිනුම කීයද දිනුම ලක්ෂ 50යි ඔහේගේ ඔය ලක්ෂ 50
मगे में दारुआ के ट्यूशन ना डाकना जी आने में उन्हें और ये जो रक्त पाना वो मत दिया कर दो आगे आना यांदे मोदी मार ट्यूशन नहीं हुआ नहीं बैक कर दो मगर उदय सावसर है निंदे की ने ट्यूशन कटे ते गिने आने वासना वो आवासना उत्तर වාසනාව දුර ඇරලා බලනවා සිහිනල උනේ ඔබ සිහි වෙනවා අද මේක වැඩි නියුණාට ඔබට රස කවියක් ලාවක් කියනවා නියුණාට ඔය හොඳට කවියක් එක්ක දෙල්ලම් කරන කෙනෙක් මට හොඳ අදහස ඒ මොකද අපි දෙන්නම කරන්නේ එක වගේ රැකියාවක් එකක් ඒ කොහොමද ඔහේ සමාජයේ සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීම් අවියට නගලා ඒ අමිනිස්සුන්ට කියලා ඔවුන්ගේ හදවත සසල කරන කෙනෙක්. එතකොට මම ලක්ෂ ගණන් වාසනාවන්තයින් අතරින් එක් වාසනාවන්තයෙක් වෙලා වාසනාව ගෙනත් දීලා ඔවුන්ගේ හිත් සසල කරන කෙනෙක්. සුවිත්තිකුණාට ඔයාලා මාර දාර්ශනික අදහස් නැතිනේ. අද මගේ ලවුඩ් ස්පීකර් එකක් දැනෙන නිසා අපි දෙන්නම එකතු වෙලා මේකට දෙක විතර කරමු. ඒ කොහොමද? පටන් ගමු. මොකද්ද? කරගෙන ආපු වැඩි. වාසල නිමවි බඩගිනි හැදිලයි ළමයා ගෙදරට දුව එන්නේ. කාබි හනිකට උපකාරක පන් කියලෙත යන්නයි සැතසෙන්නේ. වාසනාව වාසනාව. ඒක මරු. ගෙදරින් පිටවි එන ළමයා ළමයි ටික කුලීනේ එන්නේ. සතුටින් එනවේ සිව් දෙනාම ඇල එල්ල පාරට පිවිසෙන්නේ මේ මොකද මේ ටියුෂන් පන්තියේ කරනවද මේ පාර අපේස ඡන්දි දෙනවා ඒකින් දක්න නිවාරුනේ අපි ආව ඔයගොල්ලේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න එළියේ වගේ අදහස පොඩි ළමෙක් වුණාද මේ කියන්නේ ඔයාලා වගේ හොඳට ඉගෙනගෙන හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පෙරම් පුරමු. ළමයේ මූණ දුන්නු. අස්. අවාසනාවන්ත ජීවිතයක්. එහෙනම් ඔය ළමයි හොඳට අහගන්නකෝ. ඉගෙනීමට ඇති කැමැත්ත හින්දායි උපකාරක පන්ති යන්නේ. මෙහෙම කරුමයක් බල දෙන බව හරි දෙයියනි කොහොමද අපි දන්නේ? ඕම වුණත් මේ සිව් දෙනාම හරි සතුටිනි පන්තිය වෙත යන්නේ සතුටු සිනාරැලි දෝරේ ගලනවා ඒකේ නිවිඩාව නැතිවන්නේ මෙහෙම ටික දුරක් සිව් දෙනාම මෙම පාරේ ඉදිරියටම එනවා නොපිතු නොපැතු විනාශයක් අනි දෙවියනි එතන දිසිදු වෙනවා ස්කූටියකින් තවත් තුන් දෙනෙක් මේ අය වෙත දැන් පැමිණෙනවා ඒකෙන් බැසගත් මාර පැටවු කුටි කෙලියක් එතනදී ආරම්භනවා කුටි බැට වූ මාරුව දැන් සරතම පාර පුරාවට සිදු වෙනවා එතනින් යන එන පිරිස් නැවතිලා සම්දර්ශනයක් නරඹනවා එකෙක් නොමැත ඒ එකෙක් නොමැත මේ ළමයි බේරුවේ දැක්කත් හදවත කකියනවා මෙන්න අපේ වැඩි හිටිකම නම් අද කිසේ දෙපැත්තෙන් බේරෙනවා එකෙක් වතේ පිහියන් ඒකාමල යකෙකු වගේ මයි දඟලන්නේ ඒකා එක ළමයෙකුගේ පසුපස මයි හත් දෙවිය නියනවන්නේ ළමයා අරුණා පිහිය ඉස්සුවා බෙල්ලටමයි පාරක් දෙන්නේ අනේ ලේ ගඟක් ගැලුවා ළමයා එතනට වැටිලා ඉඳන් ගලන්නේ
ඉතාම කැටියෙන් සිදු උන සිඳිය සල්ල වශයෙන් මම ඔය කීවේ මේවැනි නරුමය මේවැනි රටකට ඇයන් දෙය නිවිව්වේ උදයෙන් පාසල වෙත යන ළමයා හවසට ටියුෂන් පන්තිලුවයි අඳුර වැටිලායි ගෙදරට එන්නේ හද කුල නොයෙකුත් නුම්මවයි මේ මේගොල්ලෝ කියනවා මේ මේගොල්ලන්ගේ වාසනාව ගැන අපි කියන්නේ බැරි නම් මරු එක්ක මේ තරගනේ ඉඳන්නේ මොකද දැත්තර ඕගොල්ලන්ගේ වාසනාව අපේ මේ නිදහස අහිමි කරලා තියෙන ටියුෂන් කේද වාචකයේ තමයි අපිට තියෙන එකම වාසනාව ළමේ කුණාට අද බැරි නම් මරු ඒත් අපිට තරුණම් වෙන්නේ ඉඳන්නේ තරු වෙන්නවත් මරු ලම් වුණා අපි ගරු සර්වත්ව කියමු මේ ලෝකේට ඇත්ත කතාව උදයෙන් පාසල වෙත යන දරුවා සවසට ටියුෂන් පන්ති දුවයි අඳුරු වැටිලායි ගෙදරට එන්නේ හද තුල නොයෙකුත් හැඟුම්මවයි විඩාව දැනිලා ඇඟට දුවනවා අම්මා බක්කට ගෙනත් ගවයි කොහොමද සංවර කම ඇති වෙන්නේ හැඟුම් පිරි මුළු ගතන දවයි දිවාරේ ටියුෂන් පන්තිය විනාශයක්මයි ගෙන එන්නේ ඒකම පසුපස දුවන ළමයට කොහොමද නිදහස ඇතිවන්නේ මේගෙන මොපියවත් සිතුවෝති කොණ්ඩම් වැඩදායක වන්නේ එහෙම නැතුව වැඩ කෙරුවොතින් අගාධයටමයි පෙරලෙන්නේ සංවර කම හා සංවේදී කම මයි වැඩිපුර ඇති කර යුත්තේ ඒකට ගුරුවර මාපිය හැමද මූලික පියවර ගනු ඇත්තේ එහෙම කළොතින් උත්තර දරුවන් දීකර ගත හැක මතු මත්තේ මෙහා දර්ශයකට හර ගනිමින් රජවාගත යුතුමයි සිත්තේ මෙහා දර්ශයකට හර ගනිමින් රජවාගත යුතුමයි සිත්තේ මෙහා දර්ශයකට හර ගනිමින් රජවාගත යුතුමයි සිත්තේ Thank you.
Mama
हरिए दिव्य हलिम मग महट नीति सोयन अत कस किमिर जिनियनी मेय असनो मन मम नम होदट दन्ने मे ओबगे गन ओब यान मगे मा कैटूवम यन्मन वदनक गेने तो सीतुए विले सेचे सरल ऐये नम वेवे अदो एय हिंदा विरल पैचूना वगे पेने पोडी दियनिगे करल तबमी मम मगे मिनी किरुल जीवित आई कियन्ने महा मग की दिग अंतम माय दन्ने एही हरिम मग කියලා දුන් නිසා නිති මට ලොවේහි රඟ වැඳ වැටෙනි මේ මෙමා අද ඔපේ දෙපා ළඟ අත්න පොලස මක්නේ නොසිතුව परिदे सबे ए गन गुम मतुवे हदो मदले इबे मेय पव सन्ने मुव सेने हस मदीनी ओबे मे अत देखे अत दासक बल दिबे तुन्नु तेंगट වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලන් හෙප්පුව බිම පෙරලියා ලස්සන උනත් මට ඌට මහ වස කැතට පෙනියා තරම් ලස්සන උනත් ඌට මහ වස කැතට පෙනියා කට වචන කිලියම් ඇස්ස හැදිලා ආතම්මට වාත පිට තරඟයට කිපියම් අයියා පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ කැඩියම් සොකල හින්දා වැරැද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියම් මකුළු දැල් නැන්දම්ම දැහැට තුන්
ආසිරී සංගරාව පිළිගැනීම මේ කටයුතුත් අපි කරන්නට ඕනි මේ පිළිගන්වන්නටත් අපි ආරාධනා කර සිටිනවා ගරු කතානායකතුමන් අද ඒ ගරු කතානායකතුමන්ට ආසිරී සංගරාවේ කර්තෘ ආසිරි විජේසේකර විසින් පිළිගන්වන අවස්ථාව සභාපතිතුමන් සමඟ समझ
ප්‍රකාශයට කොනකට අධික දීර්ඝ ඉතිහාසයක් සමග සම්බන්ධයි අනුශාසක ලේකම්වරු කරමු පෙරමස් 10 වසරේදී ඇසෙන්ති සිකරගේ නව මාවතක් විවර කරමින් සාහිත්‍යමය රූපවාහිනී නායිකාවක් චන්ද නමින් ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සමූහ ප්‍රධාන අලවිද දහරේ ලෙස ප්‍රියෝ ටීවී ආයතනයේ ප්‍රධාන විධායක ප්‍රධායවරයා ලෙස කටයුතු කරන්නේ සිංහ සාහිත්‍යයේ කවියට කලාව කිරු කරන ලබන මහබෝ මෙහෙවර අධ්‍යයනයේ අධකස අභිමාන අසුපත්සන සම්වත්සරි කුලලේදී කාව්‍ය ශක්ති සම්මානයේ පිරු ලබන්නේ අජන්ත සිනිවරත්න කිරීම සුපස්සන සම්වත්සරි කුලලේදී නාහතන ප්‍රති සම්මානයේ පුද ලබන්නේ මහාචාර්ය බුදියන්සේ දිසානායක කලාකරුවා අපි එකාල කවි මඩු අහන්න ගියාම පාඩම් කරගත්තේ මර නරකම කවි කියලා. හොඳ කවි එකක්වත් මට මතක හිටින්නේ නැහැ. ඉතින් මේ අර සංදේශ කවි ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලේ හිමතර අනිත් පැත්ත කරපොල තමයි කවි කියන්නේ. ඉතින් ඒ නිසා හොඳ කවි මට හිටින්නේ නැහැ. ඉතින් විවිධ කවියෝ කියපු කවිවල තිබිච්චි උපහාසාත්මක අපහාසාත්මක කවිල පද දෙක තුනක් මතක තිබුණා දැන් අපි ආහන්තු වෙලා ඉන්නින්දා අපි අපි කියන්න බැහැ ඉතින් ඉතින් අතකසේ අසුපා නිසා මේ සම්මානය අපට හම්බුණා අතකසේදී ඉතාම ගෞරවයෙන් මම ඒක දීපත් කරනවා ගේ කරනවා අතකසේ තව දුරටත් දිගට යාවා කියලා මම හිතනවා අපේ දරු කතා නැතිවත් ඉන්නින්දා මෙතුමනේ අපි ඉස්කෝලේ කාලේ ඒ කල්පන පත්‍රවල කවි ලියන හැටි කියලා කවි හදන හැටි උගන්වන්න ඒ දෝෂ නැති වෙන කවි හදන හැටි එහෙම උගන්වන ක්‍රමයක් අපි ඒ කාලේ පුළුවන් හැටියට කවි ලියුවා. ගෑනම එන්නේ උග කවි ලියනවා. අර සම්මුල පොතේ එහෙම ලියන්නේම කවි. පුළුවන් හැටියට යට ගහලා දිනවා. ඒ කාලේ අපි ලක්කාඩ් වල අපි කවිනේ අපි හඳු කවිනේ ලියලාවුනේ. එහෙමක නැති වුණා. ඉතින් ඊට පස්සේ අපිට වැරදුනා. මට හිතෙන හැටි ඊට පස්සේ අපි ලියන්න පටන් ගත්තා මේ ඒ සදස් කවි නැතුව නෙසදස් කවි ලියන්න ගත්තා විශ්වවිද්‍යාල අපෝ ඔය ටොයිලට් වල ඔය හැමතැන ලියන්න ගත්තා ඒක තමයි ඉතින් නිසලතලේ හියම් වරු විලාපත් නැසේ ඔබේ ආදරේ මගේ හිතට වැදුනා මිලානෝ අතීතේ බොතලේ ගිය පැතුම් කඳුළු ඔබ ඔහොම ඉව ලියන්න ගත්තා ඒ හින්දා අපි අර කවි රහ නැති වෙලා ගිහලා වෙන රහක් ආවා. දැන් දුකක් හිතෙනවා මේ අර කන්ටිනියු කරන්න කොච්චර හොඳ එක දිගට කරලා නම් කියලා. දැන් ඉතින් පරක්කු වැඩි ඇති මම හිතයි. ඉතින් ඊළඟ අතකසේදී 86 දී කවි කියන්න පොදු වෙලා ඉන්න කියන්න. කොහොමද සිංහල සාහිත්‍යයට නාට්‍ය හා වාට කලාවට කරන ලබන මහකු මෙහෙවර අධ්‍යයනය අතකස අභිමාන 85 සම්වත්සරයේදී කලාපති සම්මානය පිදුම් ලබන්නේ මහාචාර්ය මංගල සේනානායක කලාකරුවා අතක සම්මාන 85 සම්වත්සරි කුලලේදී දීපතේ සම්මානය පිදුම් ලබන්නේ සමන් ලෙනින් සංගීත වේදිකා संसारे कार्य
අතකසෙ ඉතිහාසයේ ඉඳලා බැඳී හිටපු කවියට මුළු ලෝකෙම නමක් දරපු ශ්‍රී ලාංකිකයෝ වන අපි කවියෙන් මුළු ලෝකයක් කකුලවල අතට අරන් අතඹුලක්සේ ප්‍රකාශ කරනවා. එතකොට අපේ හිතවලට චමත්කාර ජනක අදහස් එනවා. කවිය කියන්නේ අවියක් කියලා අපි කිව්වට මම දන්නවා ඔබ දන්නවා මම කවියට කවි ගායනා කරන්න ගොඩක් ජනප්‍රියයි. ඒ කිතුන් කවියක් කියවගන්න බෑ. ඒ හින්දා අතකසේ එදා සිට මෙදා දක්වා ආපු අප දකිනවා අතකසේ පිරිවරේ ඉන්න අද නූතන කවි කේදියා ඔවුන්ට දීර්ඝාෂ සහ ඔවුන්ගේ ඔවුන් වෙත වැඩි ආකල්පයක් යොමු වීමක් සමාජයෙන් කෙරෙන්න ඕන කියන යෝජනාව මේලාදී මම ඉතාම නිහතමානීව කරමි. බොහොමත්ම ස්තුතියි මගේ සහෝදරයාට වචනකුත් කතා කරන්න දුන්නාට. කවි කියන අපේ හිතවතුන්ට ජයම වේවා. දීර්ඝාෂ වේවා. අතක සභිමාන 85 සම්වත්සරි කුලලී මහකවි ජේච්පී රාමස්වරණ සම්මානයේ පිරුම් බවන්නේ වසන්තී නානායකාර මාතිරිලි. අනුස්මරණ සම්මානයෙන් පුදවන්නේ රමේෂ් වයිස් ජමාදේවියයි. අතක සභිමාන 85 වන සම්වත්සර කුලලේදී කිම්බර විමලසිරි පෙරේරා අනුස්මරණ සම්මානයෙන් පුදවන්නේ සුමුදු චතුරාණී ජයවර්ධන. සිංහල එකම සාහිත්‍යයේ රූපවාහිනී නාලිකාව වල චරණ ටීවී තුලින් කවි වර්ණයට ගිහයක් පොතයි හිතයි හිල්සෙන් ප්‍රේමී වැනි රසවින්දනාත්මක වැඩසටහන් ගෙන කවියට හිතදී මේ සෞන්දර්ය වේදියා සිංහල සාහිත්‍යයේ කවි කිවිඳුම් ලබන මාධ්‍ය විහාර අගයමේ අතකස අභිමාන 85 සම්වත්සර කුලලේදී කිරිපති සේසිරි විජේසේකර අනුස්මරණ සම්මානයෙන් පුදවන්නේ වජිර ජයවර්ධන සංගීතඥයා. විජේසේකර මහත්මන් අනුග්‍රහය කොට මහත්මන් ඔබ අතකස හරුත් ගමන් මාර්ගයට ගෙන යාම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. මොකද මම මතකයි පළවෙනි වතාවට මම සහභාගී වුණේ 1990 දශකයේ කොළඹ නගරාධිපතිවරයා වශයෙන් සේසිරි විජේසේකර මහත්මගේ ආරාධනාවෙන් ජෝන් ද සිල්වා රංගහරිත විජය උත්සවයේ එදා ඉඳලා හැකි සෑම අවස්ථාවකම සුළු වේලාවක පැමිණ ඔබගේ උත්සවයට සහභාගීලා මාධ්‍යම් කිසි විනෝදයක් නැත්නම් ආස්වාදයක් ලබගන්න. මැජික් එක පෑහෙන්නේ නැති වැඩක් තෝ මේ කරන්න කියලා ඔබට හිතෙන්නට පුළුවන්. මැජික් අපි දන්නේ දෙපාර්තමේන්තුව. පසුගියෙන් එහෙන්නේ සංගීත කණ්ඩ. බොහෝ වෙලාවට බටහිර සංගීත කණ්ඩ. හැබැයි අතකසේ සභාපතිතුමන්ට අවශ්‍ය වුණා ජම් වෙනසක් කරන්නට. මේ වෙනස තමයි අපි දකින්නට හදන්නේ.
එකට වේදික අවසන්සන මොහොතේදී අප සිහිපත් කරනවා එළඹෙන පෙබරවාරි 6 වෙනිදා ඉඳලා සෑම බ්‍රහස්පතින්දා අවකම රාත්‍රී 9ට කවි මඩුව චර්ණ ටීවී ඔස්සේ නාටිකම් පහෙන් ඔබට බලන්නට පුළුවන්කම ලැබෙනවා අපි මෙහි මොහොතේදී බොහොම ගෞරවය පුද කරන්න කැමතියි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සමූහ ප්‍රධානලව නියෝජිත චරන් ටීවී ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සිනහරත්න මෙතුමන්ට ඔබතුමන්ගෙන් ලැබෙන සහය කවියට ශක්තියක් බොහොම ස්තුතිය වෙනුවෙන් වගේම දැන් මේ වැඩේ බාරගෙන මේ මාධ්‍ය භූමිකාව ඉටු කරන අපේ හිතවතා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අනුබද්ධ මිෂන් කොම් ආයතනයේ මාධ්‍ය සහ සංවිධාන කළමනාකරු ප්‍රවීණ නිවේදක වජිර ජයවර්ධන ඔබට හමු වෙනවා රාත්‍රී 9ට මේ කවි මඩුවේදී චරන් ටීවී ඔස්සේ අපේ ආසිරි විජේසේකරේ පැත්තකින් ඉඳලා මේකට අවශ්‍ය කවියන් පොදුවේ ලංකාවේ සිටින ඕනෑම කෙනෙක්ට අතකසේ සමාජික වෙන්න ඕනේ නැහැ පොදුවේ සම දිනාටම අවස්ථාව ලබා දෙනවා අතකසේ තුලින් කවියට ලැබ දෙන ජීවේ නොමැකි සදා ඔබේ හද තුල රැඳුනාවේ පියසෝරිය ඔබටයි මේ ටික කීවේ දැන් කවි මැජික් පෙන්නන්නයි මම ආවේ පෙන්නා මෙතන නොසීලු නොසීතු වැලස වතට වත නම් වන වැඩ පෙනේ කාටත් කුලුණු මත යන්නට පෙරලගෙන සෙනෙහස් දිනුව මිට දෙන්න කොමැදික් එකටත් පෙර අතට අත ජාතික මැජික් සංගමයේ සභාපති මැදිදුන් චමින්දයි නිසි මග ලබා ඇති අද මේ අතකසය ඔබ අප හඹා ඇති අපි පිළිගනිමු ඔහු පළමුව තබා තුති පළවෙනි වටයේදී කියනවා මේ ටික මුව දැල්ල දැල්ල පුළුවනි තරතුරු ගෙනෙන්න ලය සෙනෙහස ඉල්ල ඉල්ල කරුණක් තව පවසන්නද වෙනු ඇත ඔබ මෙල්ල මෙල්ල මෙන්න මැජික් මාමා වගෙන රෙදි පොට හොල්ල හොල්ල ලෙන් සුවම් සොලවනවා මොනවත නැත මම දන්නේ අක්කේ බල මුද පොඩියක් දැන් මොනවද සිදුවන්නේ අම්පුඩියක් ගසනු මැනවි ලොකු සතුටකි ඇතිවන්නේ සිංහලයේ අභිමානය පළමුව ඔබ වෙත දුන්නේ ලේසුවක්ගෙන එනවා කොඩිය එයින් මතුවෙනවා කොඩිය ටිකක් සොලවන විට මල් පොකුරක් සුති වෙනවා පටි කෑල්ල අත දෙගත්තේ මගේ ළඟින් කරකනවා මගේ මෙල්ලට දැම්මොත් නෙම මෙයා මෙතන ගුටි කනවා හත් නලා මේ පොල්ලක් නව ඒක උඩින් අරගත්තේ ත්‍රිලා බට්ට නටවන්නයි මේ මොහොතෙදී ආයුන්තේ ඒකද පියසීලිට ලැබ දුන්නා කරලියේදී හැරමිටියම් ඊට පසුව අරගත්තා මොකන් ඊට පස්සේ අරගත්තා දැකේ නැද්ද රෙදි පටියක් රෙදි පටියෙන් පොලු දෙකක් ය අංකන්දිය ලැබ දුන්නේ එක පොල්ලක් මට දුන්නන් ඔබටයි පින් සිදුවන්නේ තවත් දෙයක් අරගන්නට ඔහු මෙතැනට පැමිණෙන්නේ
අපුඩියක් ගසනු මැනවි පොඩියක් එය විමසන්නේ මට ලේන්සුවක් නොදුන්නහොත් මම වෙන්නේ මිතරහ යන්නට දෙන්නේ නොමැති හැකි ජීවිතකදී අද ගරහ ආයි සමන් හපුටු ගඳේ ඉන්නට බෑ හොල්ලන කොට මට ඕවා අන් සබ්දෙයනි තව මොකක්ද ඒකෙන් එළියට එනවා එකක් නොවෙයි බිත්තර දෙක තුන එළියට අරගන්නේ තවත් එකක් ගොහෙන්ද අද මිනිහා අරගෙන පැන්නේ හත් දෙයනේ බිත්තර පහයි පහම ඒකෙ දැම්මා නොහැ ඊට පස්සෙ බලමු යමක් ඔන්න තවත් එකක් ගෙන ඉතිය පුළුවන් නම් කරනු කෙමක් අඹ කොටක් අතට ගන්නේ කරලියේ ඉඳ කරකවන්නේ දැන් බලමුද අපි ඔක්කොම ඒ කඹේ මොකද වෙන්නේ බෙල්ලට දානවා කඹේ කෙලින් කළලා අතට ඇරන් අන්න බොලේ රෙදි පටියට පණ එනවා හිටපු ගමන් අමුතු දෙයක් සිදු වන්නේ කොහොමද මෙය පිළිගන්නේ එයා කඹය කෙලින් කළා අපුඩියක් ලැබ දෙන්නේ කඹේ කරකවන තාලෙට දෙන මන අපුඩි නාදේ එවිට ඇඟෙයි ඔබ සැමටම මේ මොහොතෙදි සිදු දේ අත කසේ මුල් වතාවට අද මැදින් කවියට මුසුුණේ බලමු එහෙනම් කරලියේ සිට පුදුම කෙන දෙන දෙය අනේ සොයලා බැලුවොත් ඔබට වැටහේ මෙතන අද සිදුවන විනේ රසික හැමතම සිනා වෙන්නට මේවා දැකලයි හැකි වුනේ මෙවැනි මිනිසුන් රටේ සිටිනවා අභිමනකි එය රටටම පුදුම වන මේ දෙය දෙයක් කළ විට සිතට ගෙන දෙයි සතුටම කුලය ඇරගෙන ඒක ඉරණම අහංකාරෙන් බල බලා මෙතන ඉඳගෙන මමත් පිඹිනවා උඩ කලාවේ බටනල පුවත් පද සුරාතට ගන්නවා කෑලි ඉරමින් මෙහි සිට එකට එක ඇත තබා දැන් ඔහු වලමු පොටියක් මෙහි සිට ඉරපු කොල ටික අතට අරගෙන අපේ ඇස් දෙක වහනවා නොතිතවිලසට ඒක අලවලා මගේ ඉදිරියේ දමනවා අත කසේ කවි මැදින් දුටුවද පුදුමයක් සිත නැගෙනවා තවත් කිසිවක් තිබෙනවා නම් ඔබට ඉඩ කඩ තිබෙනවා තව ඇති මොනවා හරි පෙන්නන්නට ඕනෑ ඒකත් දැන් නරඹන්නට ලේන්සුව කීචුරටටගෙන එන්නේ පරවියෙන්ද දැන් අරන්තියෙන්නේ පාට පාට රෙදි කෑලි තිබෙන්නේ මොහු අප ඉදිරියේ සිට සොලවන්නේ දහත් ගණන් රෙදි
දිගට ඒතෙනවා නොසිතුව විලසට රෙද්දවනනවා අතේ කස අසුපත් වෙනි දිනය සමරලා කවුරුත් සිටි නොසිතුව පරිදි තුටු වෙලා යා යුතු ගමන යා යුතු වේවි ඉවසලා සිරි සර සවින් ඒවි පිඹන් බට නලා අද කස නොමැත කිසිවෙකු ළඟ සැකේදී ඔබ ළඟමයි ඉන්නේ දුක සැප දෙකේදී කවියන් රසිකයින් ලෙස සිරි ලකේදී යලි මුණ ගැසෙමු අද හසු නිසි දෙකේ